රජය ඩොලර් බිලියන 4ක මුදලක් ණයටගෙන ඇති බවට එක්තරා දේශපාලන පක්ෂයක් කර ඇති ප්‍රකාශය ජනතාව නොමග යවන සුළු සාවද්දයකක් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටියේ මහතා පෙන්වා දෙනවා. 2024 වසරේ මාර්තු 31 වනදා වන විට ඇමරිකා ඩොලරයක රුපියල් වටිනාකම 301.01 වූ බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා වන විට ඇමරිකා ඩොලරයක වටිනාකම රුපියල් 323.09 දක්වා ඉහළ ගොස් තිබුණා. ඒ අනුව මේ වසරේ මුල් මාස තුන තුළ ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය රුපියල් 23කට ආසන්න සංඛ්‍යාවකින් අඩු වී තිබෙනවා. රටේ මුළු ණය ප්‍රමාණය පසුගිය මාර්තු 31 වන දිනට සාපේක්ෂව රුපියල් අගය ඩොලර් වලට හැරවූ විට වටිනාකම ඩොලර් බිලියන 4.6ක වැඩිවීමක්. එසේ වැඩිවීම අලුත් ණය ගැනීමක් නොව ඩොලරය රුපියලට සාපේක්ෂව අව ප්‍රමාණය වීමයි. මෙම වසරේ මුල් මාස තුන තුළ රටේ මුළු ණය ප්‍රමාණය වැඩි වී ඇත්තේ ඩොලර් බිලියන 0.05කිනි. එය අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් සාමාන්‍ය තත්ත්වයක් බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටියේ මහතා පවසනවා. ඩොලරය අව ප්‍රමාණය වීම මත රුපියල් වලින් ගණනය කළ ණයතොගය ඩොලර් වටිනාකමට හරවා බැලූ විට ඩොලර් බිලියන 4.6ක්. එය නිසි ලෙස වටහා ගැනීමකින් තොරව හෝ හිතාමතා නව ණය ගැනීමක් ලෙස ප්‍රකාශ කිරීම සාවද්‍ය බවයි රංජිත් සීමලා පිටියේ රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.